ආයුබෝවන් දුවේ පුතේ අපි අද සූදානම් වන්නේ 6 ශ්‍රේණියේ දෙවෙනි වාරයට නියමිත දේශීය නර්තන සම්ප්‍රදායන් හා බැඳි තොරතුරු අධ්‍යයනය කිරීමටයි දේශීය නර්තන සම්ප්‍රදායන් ලෙස අපි හඳුන්වන්නේ දුවේ පුතේ උඩරට නර්තන සම්ප්‍රදාය පාත්‍රට නර්තන සම්ප්‍රදාය සහ සබරගමු යන සම්ප්‍රදායන් තුනයි මෙම නර්තන සම්ප්‍රදායන් ප්‍රචලිත ප්‍රදේශ අනුව හැඩතල අනුව භාවිත කරන රංග වස්ත්‍රාභරණ කට්ටල අනුව වාදනය කරන රංග භාණ්ඩ අනුව මෙන්ම ප්‍රධාන ශාන්ති කර්ම අනුවද එකිනෙකට වෙනස්කම් දරනු ලබනවා ඔබට මෙම ඡායාරූප වලින් පෙනෙනවා ඇති විවිධ සම්ප්‍රදායන් වල හැඩතල මේ එකිනෙක රූප සටහනේ යැත්තේ විවිධ වූ හැඩතලයන් හොඳයි දුවේ පුතේ අපි එකිනෙක සම්ප්‍රදාය පිළිබඳව වෙන් වෙන් වශයෙන් නාමික වශයෙන් අධ්‍යයනය කිරීමට තමයි දැන් සූදානම් වන්නේ මුලින්ම උඩරට නර්තන සම්ප්‍රදාය ප්‍රචලිත ප්‍රදේශ ලෙස මහනුවර මූලික කරගත් එසේත් නැත්නම් කන්ද උඩරට රාජ්‍ය මුල් කරගත් ප්‍රදේශ දක්වන්නට පුළුවන් එසේම කුරුණෑගල කෑගල්ල ආදී ප්‍රදේශවලද උඩරට නර්තන සම්ප්‍රදාය බොහෝ සෙයින් ප්‍රචලිත වී පවතිනවා දෙවෙනුව අපට උඩරට නර්තන සම්ප්‍රදාය හඳුනාගත හැකි වන්නේ ඇඳුම් කට්ටල ආශ්‍රයෙන් ඇඳුම් කට්ටලවල වෙස් ඇඳුම් කට්ටලය උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධානම ඇඳුම් කට්ටලයයි එසේම දුවේ පුතේ නයි යන්ඩි ඇඳුම් කට්ටලය එසේද නැත්නම් තනි කච්චි ඇඳුම් කට්ටලයේ ලෙසද තවත් ඇඳුම් කට්ටලයක් භාවිත වෙනවා මෙම නයන්නි ඇඳුම් කට්ටලේ තමයි දුවේ පුතේ වෙස් ඇඳුම් කට්ටලයේම කොටසක් වන්නේ වෙස් ඇඳුම් කට්ටලයේ හිසට පළඳිනු ලබන වෙස් තට්ටුව හැර අනිකුත් සියලුම ඇඳුම් සහ ආභරණ පැළඳිවිට අපි හඳුන්වන්නේ තනි කච්චි ඇඳුම් කට්ටලේ යනුයි උඩරට සම්ප්‍රදායේ ප්‍රධාන ඇඳුම් කට්ටලේ ඒ අනුව වෙස් ඇඳුම් කට්ටලය ඔබට මෙම ඡායාරූප වලින් පෙනෙන්නේ දුවේ පුතේ උඩරට වෙස් ඇඳුම් කට්ටලය සහ උඩරට බෙර වාදන ශිල්පියෙකුගේ ඇඳුම් කට්ටලයයි හොඳයි අපි ඊළඟට බලමු දුවේ පුතේ උඩරට සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ගැට බෙරය එසේත් නැත්නම් උඩරට බෙරය ලෙස හඳුන්වනු ලබනවා ගැට බෙරයේහි කඳෙහි මැදින් උස් වී ගැටයක් සේ මතු වී ඇති නිසා ගැට බෙරය ලෙස හඳුන්වන බව තමයි විශ්වාස කරන්නේ එසේම උඩරට සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්ති කර්මයේ වන්නේ කොඹායක් කාංකාරී ශාන්ති කර්මයයි කොඹායක් කාංකාරී ශාන්ති කර්මයේ ඇසුරින් තමයි දුවේ පුතේ උඩරට සම්ප්‍රදායට අයත් සියලුම නර්තන සහ වාදන බිහි වී ඇත්තේ දෙවෙනුව අපි සාකච්ඡා කරන්නේ පහතරට නර්තන සම්ප්‍රදාය පිළිබඳව පහතරට නර්තන සම්ප්‍රදාය හඳුනාගත හැකි ප්‍රධානම කාරණයක් නම් නර්තනවලදී වෙස් මුහුණු භාවිත කිරීමයි ඔබට ඉතා පහසුවෙන් පහතරට නර්තනයේ හඳුනා ගන්නට පුළුවන් එක් ක්‍රමයක් තමයි වෙස් මුහුණු භාවිතය හොඳයි පහතරට නර්තන සම්ප්‍රදාය ප්‍රචලිත ප්‍රදේශ ලෙස ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු බඩ ප්‍රදේශය නම් කරන්නට පුළුවන් ඒ අනුව ගාල්ල මාතර තංගල්ල බෙන්තර ආදී ප්‍රදේශ මෙන්ම
හොරණ ප්‍රදේශයේද පහත් රට නර්තනය ප්‍රචලිත වී තිබෙනවා. මේ අතර මාතර බෙන්තර ආදී වශයෙන් ප්‍රාදේශීය වශයෙන්ද මේ වායේ තරමක වෙනස්කම් දකින්නට පුළුවන්. ඇඳුම් කට්ටල ලෙස පහත රට සම්ප්‍රදායේදී විචිත්‍රවත් ඇඳුම් කට්ටල කිහිපයක් භාවිත වීම විශේෂයි දුවේ පුති. දෙවොල් ඇඳුම් කට්ටලය, තෙල් මේ ඇඳුම් කට්ටලය, වඩිග පටුන ඇඳුම් කට්ටලය, පත්තිනි ඇඳුම් කට්ටලය ආදී වශයෙන් පහත රට නර්තන සම්ප්‍රදාය තුළ ශාස්ත්‍රීය වශයෙන් විවිධ ඇඳුම් කට්ටල භාවිත කරනු ලබනවා. ඔබ මෙහිදී දකින්නේ දෙවොල් ඇඳුම් කට්ටලයයි. විශේෂයෙන් රතු පැහැය යොදා ගනිමින් දෙවොල් ඇඳුම් කට්ටලය නිර්මාණය වී තිබීම විශේෂත්වයක්. දැන් ඔබ මේ දකින්නේ පහත රට නර්තන සම්ප්‍රදායේ තවත් විශේෂ ඇඳුම් කට්ටලයක් වූ තෙල් මේ ඇඳුම් කට්ටලය. පහත රට නර්තන සම්ප්‍රදායේ ශාන්ති කර්මාශ්‍රිත තවත් නර්තනාංගයක් තමයි වඩිග පටුන. එහිදී භාවිත වන විශේෂ ඇඳුම් කට්ටලේ තමයි දුවේ පුතේ වඩිග පටුන ඇඳුම් කට්ටලය. මෙම ඇඳුම් කට්ටලයේද පහත රට නර්තන සම්ප්‍රදායට අයත්. පහත රට සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩේ වන්නේ දුවේ පුතේ දෙවොල් බෙරයයි. දෙවොල් බෙරෙහි හැඩය සිලින්ඩර ආකාර දිගටි හැඩයක් ගන්න ලබනවා. එහි ශබ්දයද අනිකුත් සම්ප්‍රදායන්හි බෙර වර්ගවලට වඩා වෙනස් හඬක් ගන්න ලබනවා. දෙවොල් බෙරේට නම් කීපයක්ම යොදා ගන්න ලබනවා. ඒව තමයි දුවේ පුතේ පහත රට බෙරය, දෙවොල් බෙරය, යක් බෙරය, ഘോഷක බෙරය ආදී වශයෙන්. පහතරට සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්ති කර්මයේ තමයි දුවේ පුතේ දෙවොල් මඩු ශාන්ති කර්මය. ඔබට ඉහළ ශ්‍රේණිවලදී මෙම ශාන්ති කර්ම පිළිබඳව වැඩිදුර තොරතුරු අධ්‍යයනය කරන්නට පුළුවන්. හය ශ්‍රේණියේදී ඔබ අධ්‍යයනය කළ යුත්තේ මෙම සම්ප්‍රදායන්හි විශේෂ අවස්ථාවල ඇති නාමික විශේෂතා පිළිබඳව පමණයි. ඒ අනුව පහත රට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්ති කර්මය දෙවොල් මඩුව. හොඳයි දුවේ පුතේ, අනතුරු අපි අවධානය යොමු කරමු සබරගමු නර්තන සම්ප්‍රදාය. සබරගමු නර්තන සම්ප්‍රදාය පිළිබඳව කතා කිරීමේදී ප්‍රචලිත ප්‍රදේශ ඔබට දකින්නට පුළුවන් රත්නපුර, කුරුවිට, කලවාන, බලංගොඩ ආශ්‍රිත වූ ප්‍රදේශයන්. මෙහි ප්‍රධාන ඇඳුම් කට්ටල තමයි දරුවනේ පබළු ඇඳුම් කට්ටලය. පබළු හැට්ටය සහිත පබළු ඇඳුම් කට්ටලය. එසේම මල්පද ඇඳුම් කට්ටලයේද ප්‍රධාන වශයෙන් ශාන්ති කර්ම තුල භාවිත වනු ලබනවා. මේ ඔබ දකින්නේ පබළු ඇඳුම් කට්ටලය. පබළු ඇඳුම් කට්ටලයේද ප්‍රාදේශීය වශයෙන් සියුම් වෙනස්කම් දකින්නට පුළුවන් ඇඳුම් කට්ටලයක්. දැන් ඔබට දිස්වන්නේ මල්පද ඇඳුම් කට්ටලය. සබරගමු සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය අනිකුත් සම්ප්‍රදායන් දෙකටම වඩා විශේෂත්වයක් ගනු ලබනවා. ප්‍රධාන වාද්‍ය භාණ්ඩය තමයි දවුල. දවුල වාදනය කිරීම අතින් පමණක් නොව කඩිපුවද යොදා ගනු ලැබීම මෙහි විශේෂත්වයක්. සබරගමු සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්ති කර්මය පහන් මඩු ශාන්ති කර්මයයි. පහත රට සම්ප්‍රදායේ ශාන්ති කර්ම හා තරමක් බැඳී තිබෙන සබරගමු සම්ප්‍රදායටම ආවේනික වූ ශාන්ති කර්මය තමයි මේ පුතේ පහන් මඩු ශාන්ති කර්මය. හොඳයි දුවේ පුතේ,
ඔබට සම්ප්‍රදායයන් තුන පිළිබඳව නර්තනයේ සම්බන්ධයෙන් විවිධ අංශයන්ගෙන් වෙනස්කම් මේ වන විට අවබෝධ වන්නට ඇති. එසේනම් නැවත වතාවක් හොඳින් අධ්‍යයනය කර දේශීය නර්තන සම්ප්‍රදායන්හි වෙනස්කම් නාමික වශයෙන් අවබෝධ කර ගැනීමට උත්සාහ දරන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.